හිටපු අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් මේ දිනවල අපේ රටේ අධ්‍යාපන ඇමැත්තුමා ජනාධිපති කොමිසමකට යනවා. විවිධ දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොයා බලන කොමිසමකට ඒ යන්නේ. මේ එක චෝදනාවක් තමයි හිටපු අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. පෙළ පොත්වලට එතුමාගේ වර්ණ ඡායාරූපය දැමීම සඳහා කෝටි 16ක මහජන මුදලක් අයථා ලෙස පරිහරණය කළා කියලා. මගේ කාල පරිච්ඡේදය තුලදී අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ලෙස කටයුතු කළේ අඛිල විරාජ් කාර්යවසන් අධ්‍යාපන ඇමැතිතුමාගේ මස්සින. ඉතින් පෙළ පොත් ප්‍රකාශනයේ පිළිබඳ වගකීම දැරිය යුත්තේ එය අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්තුමා. පොත් කෝටි ගණන මුද්‍රණය කරනවා. ඒ සඳහා මේ මගේ දැනීමේ හා විශ්වාසයේ ඇටියට මං කිසි දවසක උපදේශක් ලැබලා දීලා නැහැ. මගේ අනාගත දේශපාලන ගමන සඳහා වර්ණ ඡායාරූපය පොත්වල දමන් යොදන්න කියලා. මට සමහර විට විශාල අයිතියක් ලැබෙනවා. විශේෂයෙන් තාක්ෂණවේදී විෂය ධාරාව පිළිබඳ විශාල වර්ණ පින්තූරයක් සමග ඒ හා සම්බන්ධිතව නිකුත් වෙන පෙළ පොත්වලට පණිවිඩයක් නිකුත් කිරීම. මක් නිසාද යත් ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් තාක්ෂණවේදී විෂය ධාරාව. අද දසදහස් සංඛ්‍යාත දරුවෝ ඉගෙනුම ලබන අලුත්ම විෂය ධාරාව වෙන්නේ තාක්ෂණවේදී විෂය ධාරාව. අපි කවුරුවත් මෙතන ඉන්න ඔබවත් මමවත් මේ ඉන්න පිරිසේ කිසි කෙනෙක් තාක්ෂණවේදී උපාධාරයක් ලංකාවේ නැහැ. මොකද ලංකාවේ තෙක් පැවතුනේ විද්‍යා, කලා, වාණිජ කියලා අංශ තුනක් පමණයි. උසස් පෙළ මම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ රටේ අධ්‍යාපනයට කරපු ප්‍රධානම හැරවුම දැවැන්තම වෙනස තමයි උසස් පෙළ සඳහා ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව ඇතුළත් තාක්ෂණවේදී විෂය ධාරාවක් හඳුන්වා දීම. එය මුණු මහත් අධ්‍යාපන ක්‍රමේ දැවැන්ත පරිවර්තනය. ඒ සඳහා මහින්දෝදේ තෙමහල් තාක්ෂණ පීඨ 251ක් ඉදිකළා. පුහුණුව සඳහා ඉංජිනේරු තාක්ෂණයට, ජෛව පද්ධති තාක්ෂණයට පුහුණු උපකරණ යනාදිය සැපෙව්වා. ඒ අනුව විශ්වවිද්‍යාලයට දරුවෝ උසස් පෙළින් බඳවගත්තා. විශ්වවිද්‍යාලය ඇතුළත අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ලෙස ඉන්න කාලවල වෛද්‍ය පීඨ, කළමනාකරණ පීඨ, කලා පීඨ, විවිධ නීති පීඨ තිබිලා තියෙනවා. හැබැයි ලංකා ඉතිහාසයේ තාක්ෂණ පීඨ කවදක්වත් තිබිලා නැහැ. දැන් විශ්වවිද්‍යාල 11ක තාක්ෂණ පීඨ ඇතුළත් වෙනවා. 2020 තමයි පළවෙනි උපාධ්‍යාරියා පිට වෙන්නේ. මේක ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ බරපතල හැරවුම් ලක්ෂයක්. ඒකට නිකුත් කරපු පෙළ පොත් මම පෙන්නවා. මේ ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළවෙනි කොටස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පළවෙනි පිටුව. මේ දෙවෙනි පිටුවේ තියෙනවා පණිවිඩයක්, තිසේවා විතරණ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්. ඊළඟ පිටුවේ තියෙනවා හැඳින්වීමක් ලේකක මණ්ඩලය. ඊළඟ පිටුවේ ඉඳන් මේවා තියෙනවා. අධ්‍යාපන ඇමති කෙනෙක් ඉන්නවද කියලාවත් මේ පොතේ සඳහන් කළා නැහැ. ඊළඟට මම පෙන්නනවා තාක්ෂණවේදයේ සඳහා විද්‍යාව, රසායන විද්‍යාව පළවෙනි කොටස. මේ පොත්වල අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්තුමාගේ පණිවිඩයක් තියෙනවා. හැඳින්වීමක් තියෙනවා ලේඛක මණ්ඩලයේ. ලේඛක මණ්ඩලයේ ඉන්නවා, පොත තියෙනවා. මට ඇසුණ අධ්‍යාපන අමාත්‍යතුමා කියනවා මට පෙර සිටි අධ්‍යාපන ඇමතිවරයාගේ මෙලෙසින් පින්තූර තිබුණා කියලා. එතුමා අදහස් කරනවා ඇත්තේ මට පෙර සිටි අධ්‍යාපන ඇමතිවරයා කියලා අධිනීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමා ආචාර්ය. මක් නිසාද යත් අපේ කෙටි කාලීන ආණ්ඩුව කාලේ අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කළේ අධිනීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා එතුමා ගැන කියනවත් දන්නේ නැහැ. මේ සිංහල භාෂාව සාහිත්‍ය වෙන පොත් අපි ඒ කාලේ පොත් 60 විතර හැම වෙලෙම නිකුත් කරනවා. මුද්‍රණය හා බෙදාරිම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශනයේ මේවැ ප්‍රකාශන කොමසාරිස්තුමාගේ පණිවිඩ තියෙනවා. සමහර පොත්වල අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිවිඩය තියෙනවා. සමහර විට කොමසාරිස්තුමා තීරණය කළා අපේ පින්තූරයකුත් මුද්දර ප්‍රමාණයටවත් බ්ලැක් ඇන්ඩ් වයිට් සුදු කළුවෙන් දැම්මද දන්නේ නැහැ. මේ ඒ බෙදපු පොත්වල මේ කොමසාරිස්තුමා වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමාගේ මස්සිනාගේ කාලේ මේ පොත්. මම දේශපාලන පක්ෂපාත ભેද බලලා තනතුරු වලට පුද්ගලයෝ පත් කළත් නැහැ. වර්ණෙන් මගේ ඡායාරූප මුද්‍රණය කරලා ඉවරලා දාලා මහජනයාගේ මුදල් ඒ සඳහා අයථා ලෙස පාවිච්චි කරලත් නැති බව
බොහොම කරුණාවෙන් සඳහන් කරන්න කැමතියි.